සුබ දවසක් යාළුවනේ හැමෝටම. ඉතින් මම අද හිතුවා ඔයාලට වැදගත් දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ තමයි ජපනිස් ඇල්ෆබෙට් එක ගැන මූලික වශයෙන් මූලික දැනුමක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. අපි බලමු ජපනිස් ඇල්ෆබෙට් එක කොහොමද කියලා. ජපනිස් ඇල්ෆබෙට් එක කොටස් තුනකට අපි බෙදෙනවා. එක හිරගන, දෙක කතකන, තුන කංජි. එතකොට අපි බලමු ජපන් භාෂාවේ හිරගන අක්ෂර කීයක් තියෙනවද කියලා. ජපන් භාෂාවේ හිරගන අක්ෂර තියෙනවා 46ක්. කතකන අක්ෂරත් තියෙනවා 46ක්. කංජි, මේ කංජි හැදිලා තියෙන්නේ කොහොමද කියලා කතා කරොත් එහෙම චීන රූපාක්ෂර මුල් කරගෙන තමයි කංජි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ හැම කංජියක්ම හැදිලා තියෙන්නේ යම්කිසි රූපයක් මුල් කරගෙන තමයි ඒ කංජිය හැදිලා තියෙන්නේ. කංජි නම් සැහෙන සංඛ්‍යාවක් තියෙනවා ජපානයේ. මම හිතන්නේ 4000 5000ක් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා කංජි නම් ඉගෙනගෙන ඉවර කරන්න බැරි තරම්ම ලොකු විශාල ප්‍රමාණයක් තියෙනවා කංජි. එතකොට ජපනිස් ඇල්ෆබෙට් එකෙන් හිරගන කතකන කංජි මේ තුනෙන් ප්‍රධාන වශයෙන් අපි මූලිකවම ජපන් භාෂාව හදාරන කෙනෙක් ඉස්සලාම ඉගෙන ගන්න ඕනේ හිරගන, ඊළඟට කතකන, ඊළඟට තමයි කංජි. ඉතින් අපි බලමු හිරගන හෝඩිය, හිරගන අක්ෂර කීයක් තියෙනවද, හිරගන අක්ෂර මොන වගේද, සහ හිරගන අක්ෂර කොහොමද ශබ්ද කරන්න කියලා. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ හිරගන හොඩිය. හිරගන අක්ෂර කීයක් තියෙනවද, හිරගන අක්ෂර කොහොමද අපි උච්චාරණය කරන්නේ, සහ හිරගන අක්ෂර කොහොමද ලියන්නේ කියලා අපි බලමු. මෙතන තියෙනවා හිරගන අක්ෂර 46ක්. දැන් අපි බලමු හිරගන අක්ෂර කොහොමද උච්චාරණය කරන්නේ කියලා. එතකොට මම තව විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ, අපි ඉංග්‍රීසි භාෂාවේ අපි භාවිතා කරනවා EIOU කියලා වවල්ස් පහක්. එතකොට මේ හිරගන හොඩියේ වවල්ස් පහක් තියෙනවා AI UAO. මේ අකුරු පහ තමයි වවල්ස් පහ විදිහට අපි පාවිච්චි කරන්නේ. අපි බලමු ඉතුරු අක්ෂර කොහොමද උච්චාරණය කරන්නේ කියලා. මම හිතන ඔයාලට මූලික දැනුමක් ලැබෙන්න ඇති හිරගන අක්ෂර කොහොමද අපි ශබ්ද කරන්නේ කියලා. ඇත්තටම ගොඩ දෙනෙක් බැලු බැලමටම ගොඩක් අමාරුයි කියලා පෙනුනට නෑ. අපිට පියවරන්ගේ රේමත්තාම ලේසියෙන්ම අපිට ජපන් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. එතකොට මං අද ඔයාලට මේ හිරගන අක්ෂර කොහොම
කොහොමද අපි ලියන්නේ කියන දේ කියල දෙන්න තමයි මම හදන්නේ. මම අද ඔයාලට මේ හිරගෙන අක්ෂර 46න් හිරගෙන අක්ෂර 10ක් ලියලා පෙන්නන්නම් මොන විදිහටද අපි හිරගෙන අක්ෂර ලියන්නේ කියලා. මුලින්ම එහෙනම් අපි ලියමු මෙන්න මේ අක්ෂර පහ. A, O. මේ අක්ෂර පහෙන් පළවෙනිම අකුර තමයි A. මෙන්න මේ අකුර A. A අකුර අපි කොහොමද ලියන්නේ කියලා බලමු. A අකුර අපි මුලින්ම ලියන්නේ මෙන්න මේ විදිහට. අපි වමේ ඉඳන් දකුණට ඉරක් ගන්නවා අංක 1. වමේ ඉඳන් දකුණට. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පල්ලෙහාට ඉරක් පේනවා ඇති නේ? එක තමා අංක 2. උඩින් ඉඳන් පල්ලෙහාට ඉරක් ගැහුවා. අංක 3 මෙන්න මේ හරියින් ඉඳන් උඩට ආවා. ආයේ පල්ලෙහාට ගියා. මේ අංක 3. මම ආයේ පාරක් ලියනවා. හොඳට බලන්න. 1 2 3 ඔයාලට පැහැදිලි ඇති මං හිතනවා. 1 2 3 මේ තමා ආ ලියන විදිය. ඊළඟට අපි බලමු ඊළඟ අකුර තමා ඊ. ඊ අකුර කොහොමද අපි ලියන්නේ කියලා ඊළඟට බලමු. ඊළඟ අකුර තමා ඊ. ඊ අකුර 1 මෙන්න මෙහෙම උඩ ඉඳන් පල්ලෙහාට ගැහුවා ඉර. මෙන්න මෙතනින් චුට්ටක් මේ කොක්කක් වගේ උඩට යන්න ඕනේ. මේ ඉර අපි කෙලින් ගහන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඇදලා තමා ගහන්නේ. මේ විදිහට කෙලින් ගහන්නේ නැහැ මේ ඉර. හොඳට ඔයාලේක මතක තියාගන්න. අපි මේ ඉර ඇදලා තමා ගහන්න ඕනේ. 1 උඩ ඉඳන් පල්ලෙහාට ගැහුවා ඉර. ඊට පස්සේ මේ කැල්ල. 2 මෙන්න මේ හරියෙන් පටන් ගත්තා. එකත් උඩ ඉඳන් පල්ලෙහාට ඇලේට ඇවිල්ලා මෙන්දිර කොක්කක් වගේ. මේ කෑල්ල මේ පල්ලෙහාට මෙන්නේ නැහැ. මැදට එන්නෙත් නැහැ. 4න් 1ක වගේ ප්‍රමාණයකට තමයි එන්නේ. මම ආයෙ පාරක් ලියනවා. 1 2 මේ තමයි ඊ අකුර. එතකොට අපි බලමු ඊළඟට ඌ. ඌ අකුර කොහොමද ලියන්නේ කියලා. ඌ අකුර තමා මේ තියන්නේ ඌ අකුර. එතකොට අපි බලමු ඌ අකුර කොහොමද ලියන්නේ කියලා. ඔයාලට පේනද මේ උඩ පොඩි කැල්ලක් තියෙනවා. ඒකට අපි කියනවා චොන් කියලා. අංක 1 අපි ලියනවා 1. පොඩි ඉරක් ගන්නවා ඇලට. ඒක තමා 1. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් අපි පටන් අරගෙන මෙන්න මේ විදිහට පල්ල හැදෙනවා. 2 මේ හරියෙන් පටන් අරගෙන එන්න මේ හරියට පල්ලෙහාට එනවා. මම ආයෙ පාරක් ලියනවා ඔයාලා හතර බලන්න. 1 2 මේ තමා ඌ. ඉතින් බලමු ඊළඟ අකුර. ඊළඟ අකුර මොකක්ද? ඊළඟ අකුර තමා ඒ. අපි බලමු ඒ අකුර කොහොමද ලියන්නේ කියලා. ඒ අකුරෙත් තියෙනවනේ පොඩි චොන් එකක් නේ. ඔයාලට පේනවනේ මේ පොඩි කෑල්ලක් තියෙනවා. අපි මුලින්ම ලියන්නේ 1. 1. ඊට පස්සේ මේ ඔයාලට පේනද මේ අකුර පොඩ්ඩක් අපේ ඉංග්‍රීසි හෝඩියේ ඉසෙඩ් අකුරට සමානයිනේ. එතකොට අපි 2 ලියන්නේ මෙන්න මේ විදිහට ඉසෙඩ් වගේ පටන් ගන්නවා. නමුත් අග මෙන්න මෙහෙම උඩට ගිහින් පල්ලෙහාට යන්න ඕනේ. උඩට ගිහින් පල්ලෙහාට යන්න ඕනේ. මම ආයෙ පාරක් ලියනවා බලන්න. 1 2 මේ තමා ඒ අකුර. ඊළඟ අකුර මොකද්ද? ඊළඟ අකුර තමා ඕ අකුර. අපි බලමු ඊළඟට ඕ කොහොමද ලියන්නේ කියලා. ඕ අකුර අපි ලියන්නේ අපි ඉස්සෙල්ලාම මේ විදිහට වමේ ඉඳන් දකුණට ගහනවා ඉරක්. ඊට පස්සේ මේක
දෙක. උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ විදිහට. උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ විදිහට. දෙක තුන තමයි මෙන්න මේ චොන් එක. මම ආයෙ පාරක් ලියනවා හොඳට බලන්න. එක දෙක තුන. මෙන්න මේ විදිහට තමයි අපි O අකුර ලියන්නේ. දැන් අපි අකුරු පහක් ඉගෙන ගත්තා. අපි හිරගෙන හොඩියේ අකුරු පහක් කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගත්තා. මම ඔයාලට ආයේ පහ ලියලා පෙන්නන්නම්. මුලින්ම අපි ලියනවා A E U E O. මෙන්න මේ අකුරු පහ අපි කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු මෙන්න මේ අකුරු පහ. කා කී කූ කේ කෝ. අපි බලමු ඊළඟට කා කී කූ කේ කොහොමද ලියන්නේ කියලා. මුලින්ම අපි ලියමු කා අකුර. කා අකුර අපි පටන් ගන්න ඉස්සලාම අපි එක මෙන්න මේ විදියට ලියනවා. මේ ඉඳන් දකුණට ගිහින් පල්ලෙහාට ආවා. එක දෙක තමයි උඩ ඉඳන් මෙන්න මෙහෙම පල්ලෙහාට ළඟව. මේක මේ මෙතන සමාන්තරව මේ හරියට එන්නේ නැහැ. මේ මැදට වගේ තමයි එන්නේ. මේ උඩ ඉඳන් පල්ලෙහාට මැදට වගේ ආවා. තුන තමයි මෙන්න මේ චොන් එක. මම ආයෙ පාරක් ලියනවා. එක දෙක තුන. එක දෙක තුන. මෙන්න මේ විදිහට තමයි කා අකුර අපි ලියන්නේ. ඊළඟට අපි බලමු කී අකුර කොහොමද ලියන්නේ කියලා. මේ තමයි කී. කී අකුර අංක 1 අපි වමේ ඉඳන් දකුණට මෙන්න මෙහෙම උඩට ඇලට යන එකක්වත් කෙලින් ලියන්නේ නැහැ අපි. දෙයිනම් පහළ ඉඳන් උඩට. එක දෙකත් ඒකටම සමාන්තරව පල්ලෙහ ඉඳන් උඩට ඇලට ලියනවා. සිත් තුන මෙන්න මේ ඒ ඉරි දෙකම කැපිලා යන විදියට උඩ ඉඳන් පහළට. මේ තමයි තුන. උඩ ඉඳන් පහළට දෙනම් පහළට. හතර ආයේ උඩ ඉඳන් පහළ ඉඳන් උඩට. පහළ ඉඳන් උඩට. මම ආයෙ පාරක් ලියනවා හොඳට බලන්න. එක දෙක තුන හතර. ආයෙ පාරක් ලියන්නම්. එක දෙක තුන හතර. මෙන්න මේ විදිහට තමයි කී අකුර අපි ලියන්නේ. ඊළඟට අපි බලමු කූ. කූ අකුර කොහොමද ලියන්නේ කියලා. මේ තමයි කූ. කූ අකුර කොහොමද ලියන්නේ කියලා අපි ඊළඟට බලමු. හරිම ලේසි කූ අකුර. මං හිතන්නේ ඔයාලට බැලු බැලමටමත් පේනවද ලොකුවට අමාරු අකුරක් නෙමෙයි. ඒක අපි ලියන්නේ මෙහෙම උඩ ඉඳන් පල්ලෙහාට ආවා. ආයේ මැද මෙතන තියෙන සෙන්ටෙක් මැදස්ථාන ඉඳන් ආයේ පහළට ගියා. මේ ත්‍රිකෝණයක් සම පාද ත්‍රිකෝණයක් නෙමෙයි. මේකට පාද දෙකයි තියෙන්නේ. පල්ලෙහාට ආවා. එතන ඉඳන් ආයේ පල්ලෙහාට ගියා. උඩ ඉඳන් පල්ලෙහාට ආවා. මෙන්න මේ විදිහට එක පියවරෙන් අපිට ලියන්න පුළුවන්. මම ආයෙ පාරෙන් ලියනවා. මෙන්න මෙහෙම. මෙහෙම ආවා. මෙහෙම ගියා. මේ තමයි කූ. එහෙනම් අපි ඊළඟට බලමු කේ අකුර. කේ. කේ කොහොමද ලියන්නේ කියලා. මේ තමයි කේ. අපි
අපි බලමු කේ කොහමද ලියන්නේ කියලා. අංක 1 මෙන්න මේ මුඩින්නම් පල්ලයට ආවා. 2 මෙන්න මේක මැද 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 වගේ ඉදින්න මෙන්න මෙහෙම පොඩි ඉරක් ගන්නවා මේ ඉඳන් දකුණට. මේ ඉර මේ පේන විදිහ ඉර. ඊට පස්සේ අපි ආයේ මෙතන මේ මේ පැත්තේ තියෙන ඉරට සමාන්තරව ආයේ උඩින් ඉඳන් පල්ලයට මේකට වඩා ටිකක් දික් විදියට දිගට ගන්නවා තව ඉරක්. ඒක තමයි 3. මේක 2 3. මම ආයෙ පාරක් ලියන්නම් බලන්න. 1 2 3. මේ තමයි K. K අකුර. අපි ඊළඟට බලමු කෝ කොහොමද ලියන්නේ කියලා. කෝ. කෝ. කෝ අකුරත් හරිම ලේසි. අංක 1. මෙන්න මෙහෙම. ඉදින්නම් පල්ලෙහෙට චුට්ටක්. මේ විදිහට නැවුමක් තියෙන විදිහට මේ අවසාන කෝණ මේ විදිහට චුට්ටක් කොක්කක් වගේ ලියන්න ඕනේ මේ. මෙන්න මෙහෙම 1. දැසේ ඒකටම පොඩ්ඩක් පල්ලෙහින් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. මේ 2. මම ආයෙ පාරක් ලියනවා බලන්න. 1 2. 1 2. මේ තමයි කෝ අකුර. එතකොට අපි දැන් හිරගනා හොඩියේ අකුරු 10ක් අකුරු 10ක් ලිව්වා පියවරෙන් පියවර කොහොමද ලියන්නේ කියලා. මම මේ අකුරු 10ම එකපාර ලියන්නම්. හොඳට බලන්න. ආ ඊ ඌ ඒ ඕ. ඊළඟට කා කි කු කේ කෝ. මෙන්න මේ අකුරු 10 අපි අද කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මේ අකුරු පියවරෙන් පියවර අපි ලියන විදිහ අවබෝධ කරගන්න එක ගොඩාක් වැදගත්. ගොඩක් අපි ලියලා ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද මේ ඒ අකුර අපිට හිතන විදිහට අකුර පටන් ගන්න බෑ. ඒ අකුර පටන් ගන්න විදිහට දැන් උදාහරණයක් විදිහට දැන් මේ ඒ අකුර මෙතන ඉන්නේ. මේ ඉරෙන් ඉස්සලාම් පටන් ගන්න ඕනේ. මේ ඉරෙන් පටන් ගත්තා 2ට මේ ඉර 3ට තමයි මෙන්න මේක. ඒ නිසා පියවරෙන් පියවර කොහොමද හිරගන අක්ෂර ලියන්නේ කියලා අපි බලමු. එහෙනම් ඉතුරු අකුරු 46 මම අද 10ක් ලිව්වා. ඉතුරු 36 මම ඉස්සරහට තවත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.